ඒෙදිනේද පොලිස් හදස් ඇමතුන් ඒ එකකේට දුරකතරු ඇමතුමක් ආාව. එමනැත්තාම් වන්වන්නයින්න එකට කිසියම් කෙනෙක් දුරකතන ඇමතුමක් දුන්න. දේලා ඕ ප්‍රකාශ කරේ කිසියම් නිවසකින් දුරගන්ධයක් එෙනවා මේක සැක සහිතයි කියලා මේ දුරකතනු ඇමතුම ආවේ බඩාල්ගම ආඩිමුල්ලකෙන ප්‍රදේශයේ බඩල්ගම ආඩිමල්ලකන ප්‍රදේශය එක්තරාන් නිවසකින් දැඩි දුරගන් දෙයක් එෙනවා මේ සැක සහිතයි කියලා තමයි එම දුරකථන පනිවිඩේ සඳහන් වෙලා අත්්‍යබුණි මේ පනිවිඩය සමඳම පොලිසිය ඒ ස්ථානයට ගියා. ගිල්ලා ස්ථානය පරිීක්ෂ කරනකොට ඔවුන්ට හම්බුුණේ කිසිම කෙනෙකොට විශ්වාස කරන්න බැරිතරන් කේද ජනක සිද්ගිය. ඒ තමයි වයස අෞුරුද්ධහයක් පිරිමිත් දරුවෙක් මැරලයින්නව අතමයි ඔඕුන් දැක්කේ ඇඩක්කුඩ. ඉන් පස්සේ පොලිසිය දිගෙන් දිගටම ප්‍රශ්න කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව දරුවගේ දේහ රෝහලට ගෙනනිච්චා. රෝහල්ට ගැනහිල්ලා යි්‍ය පරේක්ෂණ ආරම්භ කරාට පස්සේ හෙලෙවනි කිසිම දවසට විශ්වාස කරන්න බැරි තරක් කාලකන්නේ සිද්ධියන්. මේ දරුවගේ උගරේ සෙමසිරවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉන් පස්සේ දොරුව දරවා තමන්ගේ අපහසුව දෙමවුපියන්ට දැනුදුන්නට පස්සේ ඔහු මරබියෙන් දගලනට පඩන් අරන් තිබෙන. ඒ කාලකන්නේ අම්මයි තාතයි ඒවගේම ආච්චි කරලා තියෙන්නේ ඒ වෙලාවේ ඒ දරුව රෝහලට ගෙනයාම වෙනුවට දෙයන්ට ජඥ කිරීම ආරම්භ කරලා තිබෙන මේ යාඥාව අවසානයදී සිද්ධවෙච්ච, කාලකණ්්‍යම සිද්ධිය තමයි ඒ අහිංසක දරුවා අවශානයේදී වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රහිතව මියග.මිටතෝරණ මේ වෙනකුට වෛදරු ප්‍රකාශ කරන කාරණය තමයි ඒ දරුවා නිස්සේ වෙලාවට රෝහලට ගෙනාවනං අනිවාර්යම ඒ දරුවගේ ජීවිතේ ගලවා ගැනීමේ හැකියාවක් තිබ්බයි කියන කාරණ. මේ සම්බන්ධය මේ වෙනුවට මිනවැැරීමේ චෝදනාව මත අම්මත් තාතත් ආචි තත්ත ඩැංගුටරගෙන තිබෙන. මේ මහක් කාලකන්නේ අවාසනාවන්ත තත්ත්වයක්. සත්වසිම අපි ජීවත්වෙන්නේ මේ විසිවනි සතවර්සයද එහමන්නැතම් අපි ජීවත්වන්නේ වැදයුගයකද කියන කාරණය අපට ආපෝහිතන්නට සිද්ධ වෙලා තියෙනවා. කෙනෙකුට මේ චෝදනාව දෙමෝපියන්ට දාලා ඇඟ බේරගන්නට පුළුවන්. හැබැයි සත්‍ය වසෙන්ම මේ කාලකන්නේ තත්වයට අපි සියුලු දෙනාවගේ කිතු වෙනවා. මොකද මේරටේ කවදක්න්න නැති විටයට ආද වෙනකොට මිත්‍යාව රජවමින් පවත්තිනවා. මෙචචර දියුණු විද්‍යාමක ලෝගේ මේවගේ අවිද්‍යාමක කාලකන්නි වැඩ කරන දෙමෝපියෝ නිර්මාණය කරේ මේ සමාජි. කද දෙමෝපියෝ දර්වාසමක තරහක් තිබුණ නෑ හැබැයි දෙමෝපියන්ට විශාල අන්ද විශ්වාසයක් තිබුණ. විද්‍යාන්මක ලෝකයේ අවිද්‍යාමක වැඩකරන කාලකන්නේි දේශපාලු ඉන්න රටක තමයි අපි ජීවත්වවෙන්නේ. ඔබට මතකැටි මීට පෙර මේ වගේ සිදධයක් බත්තර මුල්ලිනුත් වාවර්ථාවුණ. එක්තරා දෙයෝ විශ්වාසරන කණඩායමක්. ස්ථානදිත් දෙන්ට යාත්ඥා කරර ඉඳලා දර්විකොට බෙහෙත් නොදී ඔහුමිය ගිය. මේ සිද්ධි මෙහෙම වාර්තා වෙලා අවසානයේදි මේවා නිකම්ම නිකන් යටගිය පෞට්ති බවට පත්ව හැබැයි මේ සියල්ලම විග්‍රහ කරලා මේකට ගතයුතු පියබර ආණ්ඩුවුවත් සමාජයවත් නොගනීම බරපතල ප්‍රශ්ඥ. මේ වගේ සිද්ධි එකක් දෙකක් වාර්තාාවෙනවා බහුතරයක් යට යනවා. ශේෂම අපේ රටේ මාංශක සෞඛ්‍ය සම්බන්ධයෙන් පැහැදිලි වැඩ පිළිවෙක් නෑ. ට පෙර අපරු සිද්ධයක් සිද්ධ වුණ. ඒ තමයිඒ අවස්ථාවකඩි නන්ද සේනරත්න පාලත්ඒවගේම ඔබ දන්වනං ඒ කාලෙ හිටිය අ තවත් පාතාල නාකෙක් කියෙ මිනිස හඳුන්නපු මෝර සුනිල්ලුත් ගෙනවා ට එල්ලිකේ වැඩසටහනකට. ඒ ට එල් එකේ වැඩසරහනිදි සාගච්චා වනේ එල්ලුන් ගහ ගේනවද නැද්ද කියන කාරණි. අන්න ඒවරාවේ මෝරසුනිල් ඉතා බවැදගප්ප්‍රකාශ්‍යයක් කර නන් සේන රත්න පාල, මේ සාගච්චාවිතිී දිගින් දිගටම සමාජ්‍ය විද්‍යාමික කරනු පෙන්න්න ලදෙද්දි. සන්සේන රත් පල්විතරක්නේ තැන් ඇවිල්ලෙහිට නීතිීත්යු පුදමයට පත් කරමින් මෝරසුනිල් අමතුම් ප්‍රශ්නයක් ඇහවා. නිවේ දෙකයාගේ මෝරසුනිල් අහනවා ඔබතුමාට කියන්න පුළුවන්ද මටයි මෝරසුනිල් කියලා මිනිස්සු කියන්න කියෙන කාරණ. ඒවෙලාේ නිවේ දෙකයක් කිව්වා ඔහු දන්නේ නැහැයි කිය. අන්න ඒවෙලා මෝරසුනිිල් කියනවා. තමන් පොඩි කාලේ මේරටේ ලොක්කු ප්‍රචාරයක් ග්‍යයාලු එමන තමෝරසිල් පොඩි කාලේ ිනිස්සූ විශ්වාස කරන්න පටන්ගත්තල, මෝනගුලි ගොඩක් වීවොත් එක නෝරගොි වලි මිනිසු සමහත්ව වෙන මයි කියලා. ඉන් පස මෝරසු නිල් කියනවා තමන්ට සමහත්වලා ලොක හයියක්ක්කේ නැඟක් හදාගන්නඕන නිසා තමන් සීල්ම මෝරගුලි එක සැ බී කිය කාරණ. න් පසේක් දමේවුන් ඔහුට මෝර්සුනිල්කිව්ව කියලා මෝරසුනිල් කියනු. ඉන් පසූ කියනවා මුළු රටම දැන් ඔහු කියන මෝර්සුනිිල් කියන කාරණය ඉන් පස්සේ නන්දසේන රත්නපාලගෙනුත් නිවේදකගෙනුත් අමතුම ප්‍රශ්නයක් මෝර්රසුනිිල් ැහව. ඒතමයි මෝර්සුනිල් අහනවා අපට අවුරදු පාක්හයක් යනකං ළමේ කවර්ධනිවාද නැද්ද කියල බලන්න කවරු හරි කෙනක් ගෙදරට විල් හොයල බලන. ැ මෝසුනිල්ලහනවා මේරටේ මිනිියෙන්ගේ මනසටමෙනදේ හොයන්න මේ රටේ එක බල්ලෙක් පට්ටයෙන්වාද කියන ප්‍රහස. එනිසා මෝර්සුනිල් අවසානද අන්ද සන් රත්න පාලල පුදුම කරමින් කියපු කාරණය තමයි පලිම මේ ටේල්ලුන්ගහන් ක්‍රියම්ම කන්වවාද නැදනෙයි. පලම මිනිසු ින රුව ඇයි කිය කාන හොයන්න ෝනේ විශේසයම ෝරස නිල් පෙන්න්න කාරණේ මයි රට මිනිස්සු මාංසික තත්ව මාන්සි ත්ව කද කිය හොල ලන වැඩසටහනක් කිය ඕන කියන කාරණනේ. එක පත් ට දරුණ විදිහ ි පැතිරීම. ේම සමහර මිනිස ආගෙම නිදහස කියනක වැරදි විදියට පාවිච්ච කරලා කිසිම විද్්‍යාමක පදනක් නති කාල දේ ට තුළ පතුර ු. මේක අ ගේ ද රන්න . බ ර යි ර තම ගර කරන. තම ්‍රතිකාරන හවල්ල තමන් සනි පරන්න පුළුවන් කලම ප්‍රේද්්‍ය මත්‍ය ද්‍යාමක දේවල් පතුරු. සහරච චානැල් තියෙනවා උදේ ඉඳන් හවස් වෙනකං යන්ත්‍ර මන්ත්‍ර ගුරුකංකාරු නශ්‍යස්ත්‍රකාර ගෙනල්ලා බොරු මිත්‍යවන් පල්තුරනු මෙම අදවෙනකොට බිස්නස් හැබයි මේබට ඇහු වෙලා අහිංසක මිනිස්සු විශාල වසයෙන් අමාරුව වැටනවා. අපේරටේ තියනෙන මිත්‍යාවන් තමතුරුව මේ වෙනකොට පිට ට චීනීම රටල්ල. ක ිසික්ල ලාලතින ුණුගොඩවල් ගැල්ලා කෝටි ගනංවලල්ට විිකුණනලා මේ රටේ කෝටිකතිය වෙච්ච බි නස් කාරවන මේ මිත්‍ය ම කට් කරලා. එනිසා මේ පාලනය කරන්න ආණඩුවට වැඩ සිටහනකුත් නෑ මෙරට උබත්තු බුද්ධමත්තු කියෙනන කාලකන්නේක් මේක සම්පූර්යෙන්ම නොට්කකා හැරලා තියනෙන. එනිසා ඒ බඩර්ගම ඒ මැරුණු අයිංසක දරුවගේ ජීවිතයට අම්මට තාත්තා ආච්චිවිත රක්න මේ අපි සියලු දෙනා වගකේතුවෙනවා. මොකට මේරටේ මිත්‍යාව රජවෙෙන්න්න ඉටදීලා අපි සියලුම දෙෙන නිහඩව බලාසිටි. මේ වෙනකොට අපි සියල්ම දෙනා මේ වගගේීම කැමත්තෙන් හරි අකමැත්තෙන් හරි බාරක් ගෙන. මේක නිවැරදි කරගත්තයෙන් නැත්තං හට දවස මැරෙන්න්නේ ඔබේ මගේ දරුවවෙන්නට පුළුව. නිසා මේ ගන හ පියවරක් ගැනීම අපේ වගකීමක් වෙන. ේර ටේප හ පාලක නැත්ත ජනාධපතිතුමා අගමැතුමා මේරටන බහතරයක් විද්‍යාව විශ්වාස ර ති රට ිනිස්සු විද්‍යාමක දේවල් වි්වාසරයි කියලා අපට බලාපොරොත් වෙන්න බෑ. වෙනකොට මේ මුළු රටම පාලනය කරන්නේ ඥානක්තා. ඥානක්ක කියන ආතා පාතා නැති කාල කන්න ගෑනී මේ ගෑනගින් සාත්‍රරහන් ඉස්ස ළමගේ විජේදාසරජ පක්ස. විජේදාස රාජ පක්ෂ ග කොල්ල තමයි යානකට පළමිණ වතාාවට ගයක් හදලදුන්න. ඉන් පාසේ ඔබ දන්වනං ගෝට තමයි ඥානක්කට බාරයක් විදියට වාහනයක් පූජකරේ ජනාධිපති චන්දම් පාස්සේ. එවගේම ඥානක්කට මේ සවල් මදේශ පාලජ්ඥෝ ගෙන හිදුන්නේේ විජේදාස රාජ පක්සේ. පි तात्නැ ත් मेरे एक बला හිටපු साෞක ම ज තුम्යි विजे 10 राज्य पක්ෂय ිනි मरागත්ता ඒ साउ के ම जතුम्माට है विजे 10 राज्य पක්सला होन मक करයි ගේ විද්‍යාම කරට තමයි අප ජීවත්වෙන්නේ. රට ජනාධ ප තුමා කොටಿ ೈ විද්‍ය ල නෙ යි විද්‍ය ල ල ින් වත් ොගගේ ක් තමයි ජනාද ිපති ෛද්‍ය රයා හිටේ පෞ කාಾල ಲಿಯන් යි තමන්ගේ බ යි් දා ගෙන හිට. එ ියන්ත යිට ල කියන්නේ රගම ප්‍රදේශය හිටපු කාಲම කන්නේ. න්්‍රමන්්‍ර ගෘරකාන්කරපු හෙනන තන් දහික පු පුද්ගලේ, මේමගේ පුද්ගලෙක් රජයේ වයිත ජනාතිිපුතුමාගේ වෛද්‍යවරයාවුණේ කොහොමදන රජ්‍ය වෛද්‍යවරවනේ කොහොම කියෙනක බරපතල ප්‍රශ්ඥයක්. ඉතින් ඒවගේ කාල කනේ රටක ජීවත්වෙන අපි. මේමගේ අවාසරාමන්ත සිද සිද්ධවිීම ගැන පුතුම මේ ීතුනෑ. ැයි මේමට කොච්චරතුරට ඉඩදෙනව නැද් කියනක අපේ අපේ හර්ද ශක්යෙන් අහන්න්නට සිද්ධබෙන. නිසා මේක අහබු සිද්ධියයක්ක් නෙමේ මේක සත්‍ය වශයෙන්ම අප සියල්ම දෙෙන අපේ කන පලාගන්න දහගෙන කල්පනා කළ යුතු කාරණ. මේට උගත්තු බුද්ධිමත්තුවයි කියාගන්න වග කියයුතු සියල්ම දෙෙන මේ මොහතේ මේ පපතින අවිද්‍යාම්මක දේවල්. වහම ඉවත් කරලා විද්‍යාමක විසන්තුරන් හොයන්න මිනිස්සු පෙළඹබීම අත්‍යභශ්ච වෙලාතියෙන. අද වෙන කොට අපේරටේ ඉන්න ජනගහනයට වඩා දෙව විශවා ගවර ඉ කළ විශ්වාසකරන පිරිසක් අප රට ඇතුල න්න. තමන්ගේ ප්‍රශ්නට පන් සල් ට පල්ලි කෝලට හිලා යා ඥා කරන හැරුණ ම වෙන කල්පයක් ෑැැ විශ්වාස ගන මනිසු පට ක්කි නු. මේ විශවාස පතුරුවන තර පෙන්න චනැල් ති නවා. බ ම කට් කරන හාම්දුර ර ඉන්න. ඒවට අ ියෝග කරන්න හි මයි හම්දු රුව හා දුර ට ීවි දි න්න සිදව. එනිසා මේ අවිද්‍යාමක ලෝකේ විද්‍යාමක වැඩ කරන්නට පුළුවන් ඒ සදා පසුබෙම නිර්මාණය කරන්නට පුළුවන් විද්‍යාමක ඩැක්මක් ඇති, සමාජ දේශපාලන ක්ඩෑමක් සමඟ අප පෙරට මෙටවනි අගතු ජැගන නුතු ෝපැසි පත් කරමින් මා ඔබෙන් සමමුගන් ඔබ සැමට ජය.